Hi guys, welcome back to my channel. ඉතින් අද කතා කරන්න යන්නේ Predator series එකේ අලුතෙන් රිලීස් වුණ The Prey film එක ගැන. හරි, ඉස්සලා මම ඔයාලට චිත්‍රපටය ගැන පොන්චි විස්තරයක් දීලා ඉන්නම්. මේ චිත්‍රපටයේ තියෙන IMDb rating එක මම බලන වෙලාවේ නම් 7.2ක වාගේ අගය තිබුණේ. ඒ වගේම හැබැයි Rotten Tomatoes අගය නම් 93ක වාගේ ඉහළ ප්‍රතිශතයක් තිබුණා. ඒ කියන්නේ ෆිල්ම් එක සෑහෙන්න කියලා තියෙන Rotten Tomatoes වල. ඒ වගේම මේක sci-fi ගණයට අයත් වෙනවා. Sci-fi action ගණයට තමයි මේක අයත් වෙන්නේ. ඒ වගේම මේක මේගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. Predator franchise එකේ ආපු horror film එකක් ගණිනා. ඉතින් මේ film එක budget එක මිලියන 65ක් වියදම් කරලා අපි ඔයාලා කවුරු කුංජි කාලේ නම්ම දන්න 20th century studios එකේ මේක production එක කරලා තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන චරිත විදිහට රඟපාන්නේ Amber Mittamba වගේම Dakota Beavers. Amber Mittamba තමයි මේකේ ප්‍රධාන චරිතය වන නාරුගේ චරිතයට පනපුවන්නේ. ඒ වගේම නාරුගේ සහෝදරයාගේ චරිතයට පනපුවන්නේ මේ Dakota Beavers කියන පුද්ගලයා. ඉතින් මේ චිත්‍රපටයේ රිලීස් වෙලා තියෙන්නේ 2021 ජූලි 21. ඉතින් මේක Predator franchise එකේ ඔයාලා කලින් බලලා තියෙන Predator film බලලා තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් මතකයි Predator කිව්වම මොකක්ද කියලා. ඉතින් මේක Predator franchise එකේ 2022 අලුත්ම film එක. ඒ කියන්නේ Predator series එකේ මුල්ම film එක කිව්වොත් මන් නිවැරදි. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් කතාව පැත්තට. ඉතින් මේ කතාව පටන් ගන්න දකුණු ඇමරිකාවේ උතුරු මහා තැන්නේ ජීවත් වෙන තරා ගෝත්‍රික කොටසක් වටා. ඉතින් මේ තමයි නාරු. එහෙම නැත්නම් ප්‍රධානම චරිතය. ඉතින් මේ නාරු තමන්ගේ පවුලේ අය සමග හොඳින් මේ ගෝත්‍රය තුල ජීවත් වෙන අතරෙම එයාට ඉන්න සහෝදරයෙක්. ඒ වගේම මේ නාරු කෙල්ලෙක් වුණත් ඇයි කැමති දඩමියන්. නමුත් නාරුගේ අම්මගේ බලගිරීම නිසා මෙයා බොහොම කනස්සල්ලෙන් අම්මට බෙහෙත් හදන්න උදව් කරගෙන ගෝත්‍රය තුලම රැඳිලා ඉන්නවා. නාරුට හරි අපූරු සාරි කියලා බල්ලෙක් ඉන්නවා. ඒ වගේම දවසක් මේ නාරු බෙහෙත් පැලෑටි එකතු කරන්න කැලේට යන වෙලාවක මෙයාට ආම්බෙන් වගේ දකින්න ලැබෙන අහසේ එක්තරා අකුණක් වගේ සිදුවීමක්. නමුත් මෙයා ඒක ගණන් නොගෙන ආයෙත් කඳවුරට යන අතරමඟදී එයාගේ සහෝදරයා හා යාළුවෝ ටික සිංහේ පහර දීලා අරන් ගියපු උහිව හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් නාරුත් මෙයාලට දැන් එකතු වුණු නිසා නාරුගේ බල්ලා සාරි ඔන්න උහිව හොයා ගන්නවා වගේම නාරු එයාට බෙහෙත් කරන කොහොම හරි එයාගේ ජීවිතේ බේරගන්න. බෙහෙත් කරලා ඉවරලා මෙයාලා ඌහිව ගෙදර අරන් යන්න හදනකොට නාරුගේ අයියා නවතිනවා සිංහයව මරලා දාන්න ඕනි කියලා. ඉතින් නාරු ඒකට කැමති වෙන්නේ නැහැ. නාරු කියනවා මේ සිංහයෙක් නෙමෙයි වෙන සතෙක්. නවතින එක අවදානම් අපි යමු කියලා. නමුත් නාරුගේ අයියා නවතිනවා වගේම නාරු සහ අනිත් අය ටික දුරක් යනකොට නාරු සැක්ක සහිත සලකුණු ටිකක් දැකලා නාරුත් යනවා තමන්ගේ අයියා හොයාගෙන. ඉතින් නාරු අයියාව හොයාගත්තට පස්සේ නාරුගේ අයියාගේ යාළුවෙක් එක්ක මේ දෙන්නම එකතු වෙලා සිංහයාගේ කූඩුවට ගිහිල්ලා සිංහයා මරන්න උත්සාහ කරා. ඒ වැඩේට මූණ දෙන්න වෙන්නේ නාරුට. ඉතින් ඒ නිසා එතනදී නාරු අසාර්ථක වෙනවා. ඒ වගේම නාරුගේ යාළුවා සිංහයාට අහුවෙනවා වගේම නාරුව ගෙදර අරන් යන්න වෙන්නේ නාරුගේම සහෝදරයාට. ඉතින් එතනින් පස්සේ නාරුගේ සහෝදරයා තනියම ගිහින් සිංහයාව මරාගෙන ගෝත්‍රයට එනවා. ඉතින් ඔන්න අනිත් දවසේ නාරු සාරි එක්ක යනවා. එයාට සැක හිතුණ සතා හොයාගෙන. ඉතින් මේ යන අතර මගදී ආව ටිකක් එහෙම අල්ලගෙන රෑ ගත කරලා නාරු කැලේ ඇවිදගෙන යනකොට දකිනවා කුළුහරක් විශාල ප්‍රමාණයක් මරලා හැම ගලවල තියෙනවා. ඉතින් නාරු මෙතන අහු කරගෙන යනකොට ඔන්න නොසිතූ විදිහට මඩ වගුරකට වැටිලා හොඳටම මඩේ එරෙනකොට එයාම තමන්ගේ පොරව අරගෙන පිළිකොටේ කියලා දාලා ඔන්න එතනින් බේරෙනවා. ඔන්න එතනින් බේරිලා ආවම නාරු දකිනවා ගම් ඉවුරක වලහේ ගෝණෙක්ව මරලා ගොනම කන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් නාරු මෙතන වලහ දිහා බලාගෙන ඉන්නකොට එකපාරටම වලහට නාරුගේ ඉව වැඩිලා නාරු පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී තමයි විශ්ව දඩයක් කරුවා. එහෙම නැත්නම් ඔයාලා දන්න විදිහට Predator මේ සීන් එක මෙතනට ඇවිල්ලා මේක දකින්න. Predator මෙතනට එනවත් එක්කම වලහ නාරුව අතෑරලා Predator එක්ක සටන් කරනවා. නමුත් අවසානයේ Predator වලහව මරනවත් එක්කම නාරු එතනින් පැන ගන්නවා. ඉතින් මේ නාරු පැනලා යනකොට ඔන්නේ එයා හොයන්න ආපු සහෝදරයාගේ යාළුවන් හම්බෙලා දිගුලදේ මුනි රණ්ඩුවක් වෙලා අවසානට යාළුව නාරුව බලෙන්ම අරගෙන යනවා. මේ යන අතරේදී එකපාරම Predator මෙයාලට පහර දීලා නාරු හැර අනිත් හැමෝම මරලා නාරුගේ පස්සෙන් පන්නනවා. නාරුවත් මරන්න ටික දුරක් පැනලා යනකොට නාරු දඩයක්කාරයන්ගේ ගුවලට කපු වෙනවත් එක්කම නාරුට එතනින් එහාට යආ ගන්න බැරි වෙනවා. ඒ වගේම Predator මෙයාගේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා මෙයාව මරන්නේ නැතුව එකපාරම අතුරුදහන් වෙලා යනවා.
ඉතින් ඔන්න ඊට පස්සේ අර උගුල අයිතිකාර දඩයක්කාරයෝ ටික ඇවිල්ලා නාරුව කඳවුරට අරන් ගියාන පස්සේ තමයි දැනගන්නේ එයාගේ අයියත් ඒ දඩයක්කාරයන්ට අහු වෙලා ඔන්න දැන් කූඩුවක තමයි ඉන්නේ කියලා. ඉතින් දැන් දඩයක්කාරයන්ටත් ඕන කොහොම හරි ප්‍රෙඩිටර් මරලා දාන්න නිසා නාරුව සහ එයාගේ අයියව ඇමට දාලා දඩයක්කාරයෝ ටික ප්‍රෙඩේට එනකන් රැකගෙන බලාගෙන ඉන්නවා කොහොම හරි ප්‍රෙඩේටව මරන්න ඕනේ කියලා. නමුත් අවසානයේ ප්‍රෙඩේට දඩයක්කාරයෝ ටික ඔක්කොම රවට්ටලා දඩයක්කාරයන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා දඩයක්කාරයෝ ටික ඔක්කොම මරලා දාන. ඉතින් මේ මරණ වේලාවේදී නාරුසා සහෝදරයා එතනින් කොහොම හරි පැනගෙන දඩයක්කාරයන්ගේ කඳවුරට එනවා. ඔන්න එතනදී නාරුට හම්බෙන තුවාලුණ දඩයක්කාරයෙක්. ඉතින් මේ දඩයක්කාරයාට බෙහෙත් කරලා නාරු අහගන්නවා මේ දඩයක්කාරයන් එයාගේ තුවක්කුව වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් නාරු එයා ළඟ තියෙන කහපාට මල් වර්ගයක් දෙනවා අර තුවාල වෙච්ච දඩයක්කාරයාට. වේදනාව අඩු වෙන එක නමුත් එක පාටම එතනට ප්‍රෙඩේට එන නිසා නාරු ඉක්මන් ගිහලා හැංගෙනවා වගේම තුවාලුන දඩයක් අර මැරෙනවා වගේ ඉන්නේ. ඉතින් මෙතනදී මේ තුවාලුන දඩයක්කාරයා ප්‍රෙඩේට දකින්න ලැබෙන්නේ නැහැ මොකද අර කහ පාට මල් ඒ දඩයක්කාරයා ඖෂධයක් විදිහට ගත්ත නිසා. ඉතින් නාරු මෙතනින් දැනගන්නවා අර කහ මල් වලින් ප්‍රෙඩේටට පේන්නේ නැතුව එයාට ඉන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී නාරුගේ අයියා එකපාරම එතනට ඇවිල්ලා ප්‍රෙඩේට එක්ක සටන් කරනවා වගේම බොහොම ලොකු සටනක් දීලා කොහොම හරි ප්‍රෙඩේටව පරාජය කරන්න බැරි වෙනවා. ඒ වගේම ප්‍රෙඩේට අදින් නාරුගේ සහෝදරයා මැරෙනවා. ඉතින් නාරු මෙතනින් පැනලා යනකොට කඳවුරෙන් මැරෙන්නේ නැතුව බේරුණු දඩයක්කාරයෙක් දැකලා දඩයක්කාරයව කොහොම හරි අල්ලගන්නවා. දඩයක්කාරයව අල්ලගෙන කොහොම හරි නාරු හදන්නේ දඩයක්කාරයව ඇමට දාලා ප්‍රෙඩේටගේ වෙස් මුහුණ ගන්න තමයි උගුලක් කටවන්නේ. ඉතින් මේ ප්‍රෙඩේටර වෙස් මුහුණක හරියට ඉලක්කෙට කිසිම දෙයක් කරගන්න බැරි නිසා නාරු කොහොම හරි අර කාමල් වලින් ටිකක් තමන් අරගෙන ප්‍රෙඩේටරට පේන්නේ නැති වෙන්න ඉඳලා අර තුවාල වල ඉන්න දඩයක්කාරයව මගදී හම්බුන දඩයක්කාරයව ඇමට දාලා ප්‍රෙඩේට එනකන් රැකගෙන ඉන්නවා. ඉතින් ප්‍රෙඩේට මෙතනට එනවත් එක්කම නාරුව පේන්නේ නැහැද? ඒ වගේම ප්‍රෙඩේට ඇවිල්ලා දඩයක්කාරයව තමයි මරන්නේ. ඉතින් ඒ මරණවත් එක්කම නාරු පිටිපස්සෙන් ඇවිල්ලා අර යා කලින් කඳවුරේදී තුවාල වෙච්ච දඩයක්කාරයගෙන් ගත්ත තුවක්කුව අරගෙන පිටිපස්සින් ප්‍රෙඩේටගේ ඔළුවට වෙඩි තියන. ඉතින් ඒත් එක්කම ප්‍රෙඩේටගේ වෙස් මුහුණ ගැලවිලා වැටෙනවා. නාරු ඒ වෙස් මුහුණ අරගෙන ඉක්මනින් කැලේට දුවනවා. ඉතින් මේ කැලේට දුවන වෙලාවෙත් තමයි නාරුට මතක් වෙන්නේ එයා වැටුණ මඩගෝරුව ළඟට ගිහිල්ලා ප්‍රෙඩේටව මරන්න උගුලක් කටවන්න ඕනේ කියලා. ඉතින් ප්‍රෙඩේට කොහොම හරි මේ වෙස් මුහුණ නාරු අරන් ගියාට පස්සේ නාරුව හොයාගෙන කොහොම හරි නාරුගේ අඩිපාර දිගේ ප්‍රෙඩේට මඩගෝරුව පැත්තට යනවා. ඔන්න එතකොට නාරු ප්‍රෙඩේට උගුලක් කටවලා තමයි දැන් තියෙන්නේ. ඒ වගේම ප්‍රෙඩේට නොසිතන වෙලාවක නාරු ගහ කුලිනම් ප්‍රෙඩේටගේ ඇඟට පැනලා ප්‍රෙඩේට ඇටෑක් කරලා කොහොම හරි දැන් ප්‍රෙඩේටව කලබල කරලා අර මඩගෝරුව පැත්තට අරගෙන යනවා. ඉතින් මඩගෝරුව පැත්තට අරගෙන ගිහිල්ලා කොහොම හරි ප්‍රෙඩේට මඩගෝරුවට වැටුණාට පස්සේ ප්‍රෙඩේට එතන හිර වෙනවා. දැන් ප්‍රෙඩේටගේ වෙස් මුහුණක් නැහැ. මේ හිර කරනවත් එක්කම ප්‍රෙඩේට වෙපන් එක අරගෙන නාරුගේ දිහාවට වෙඩි තිබ්බත් ප්‍රෙඩේටගේ වෙස් මුහුණ තියෙන ලේසර් ඉලක්කයට වෙඩිල්ල වදින නිසා නාරු කලින්ම වෙස් මුහුණ ප්‍රෙඩේට දිහාට හරවලා තමයි උගුල අටවලා තියෙන්නේ. ඉතින් වෙඩිල්ල තියෙනවත් එක්කම නැවත ඇවිල්ලා වදින ප්‍රෙඩේටගේම ඔළුවට. ඉතින් මේ විදිහට තමයි නාරු ප්‍රෙඩේටව මරන්නේ. අවසානයේ ප්‍රෙඩේටගේ ඔළුව අරගෙන තමන්ගේ ගෝත්‍රයට ගිහින් කියනවා සහෝදරයා නැති වුණා. නමුත් මම මේ ධර්ම සතාව මරුවා කියලා. ඉතින් එතනින් ගම් ප්‍රධානිය නාරුව ගමේ යුද ප්‍රධානිය විදිහට පිළිගන්නවත් එක්කම එතනදී කතාව ඉවර වෙනවා. එහෙනම් ගයිස් කතාව හොඳයි නම් ලයික් කරන්න අම්තක් කරන්න එපා. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්න අම්තක් කරන්න එපා. ඔයාලට අලුත්ම film reviews ටිකක් බලාගන්න පුළුවන් අපේ channel එකේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට අලුත් film ගැන දැනගන්න ඕන නම් notification එකත් click කරලා තියාගන්න. ඒ වගේම අපේ page එකත් follow කරලා telegram channel එකට join වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔක්කොම ලින්ක්ස් ටික තියෙනවා මම දාලා තියන්න. ඒ වගේම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් ටිකක් තියෙනවා ෆිල්ම් එකේ. එහෙනම් අදට අපි ගිහින් යන්න. හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් අලුත් TV series එකක් ෆිල්ම් එකකින් හම්බ වෙනකම් හැමෝටම ජය වේවා.